ජෝතිෂ ශාස්ත්‍රය ගත්තෝ සමහරක් අය කියනවා මේ මට කිව්ව ඒක නම් හරි ගියා. එනකොට සමහරක් අය කියනවා නෑ මට මෙයා මෙහෙම කිව්ව මේ අවුරුද්දේ මම බඳිනවා කියලා තාම බඳ ගන්න බැරි වුණා මට එහෙම කියනවා. එහෙම වෙන්න හේතුව දැන් අපේ බුදුහාමුදුරුවෝ ජෝතිෂය ගැන කතා කරලා නැති වෙන්න හේතුව මේ හැම ශක්තිය බුදුන් වහන්සේ දිනපු හැම ශක්තියක්ම පාලනය කරන්න පුළුවන් බුද්ධ ශක්තිය බුදුදහමෙන් දිනන්න පුළුවන්නේ. දැන් මට දැන් ওই ජෝතිෂයේ තියෙනවනේ අපල තියෙනවා කියන. එතකොට කියනවා බෝධි පූජා තියන්න කියන්නේ බුද්ධ ශක්තියෙන් තමයි දිනන්න පුළුවන්නේ. ඒකෙදි ජෝතිෂය ගැන බුදුහාමුදුරුවෝ කතා කරලා නැති දැන් මෙහෙම පිළිවෙලකට සකස් කරලා ඉවර වෙලා මම කරපු කුසල් අකුසල් ටික මෙහෙමයි මෙහෙමයි කියලා මේ පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානය කියලා සකස් කරලා තිව්වහම ඒක අපි ඉස්සරහට පස්සට ගන්න උත්සාහ කරනව නැද්ද? ඒ වගේ. එතකොට එකෙන් අත්මිදෙන ක්‍රමය බුදුදහමනේ. ඒකෙදි ජෝතිෂ්‍ය තුල න්‍යායාත්මකව මේ ආධ්‍යාත්මිකව දකින්නේ අර පොත් දැන් කාලෙන් කාලෙට ලියාගෙන ආපු පොත්වල තියෙන දේ තමයි ඒගොල්ලෝ ප්‍රගුණ පොතේ තියෙන මේ ග්‍රහය පිළිබඳලා තියෙන මේ ආකාරය මේ ඒ කියන්නේ කුජ ගහය එකේ හිටියාම මේ කෙනාට වෙන්නේ මොකද්ද මේ කෙනාට වෙන්නේ මොකද්ද කියලා අපි දැන් උදාහරණයක් කියමු. දැන් ආත්ම තුනක කෙනෙක් එකම ස්ථානයකදී අපි කියන බදුල්ල රෝහලේදී එකම මොහොත ඉපදෙනවා. ඒ ඉපදෙනකොට ඒ ආත්ම තුනේ කෙනා එක්කෙනෙක් ආත්ම 100ක් ඉපදිලා තව එක්කෙනෙක් 200ක් ඉපදෙනවා. නමුත් අර ලෝක ගෝලයේ ගත්තාම කේන්ද්‍රයේ ලෝක ගෝලයෙන් තමයි විශ්ව කේන්ද්‍රය හැදලා තියෙන්නේ. ඒකේ මේ 27කට බෙදුවාම එක ශීර්ෂයකින් අපි බලනවා. දැන් මං කියවන අක්ෂාංශ දේශාංශ කියලා ඒ දේශාංශ කොටු වෙන ඒ වගේ දැන් ඊසාන වයඹ ගිනකොන නිරද කියන ওই සමෝජ්‍ය රේඛාවල කොටු වුණාම අංශක 90 ගොනු වෙන ස්ථාන තියෙනවා බලේ. ඒ වගේ තැනක දැන් ඉපදුනහම මේ බලනවා ඒ කෙනාගේ කුසල් ලකුසල් බලේ එක එක්කෙනාට බලපාන ආකාරය. එතකොට ඒ එක එක්කෙනාගේ කුසල් ලකුසල් බෙදලා යන ආකාරය වෙනස්. එතකොට නස්සාස්ත්‍රයේ ඉල්ලලා තියෙන්නේ කේන්ද්‍රයේ කුජගහය පළවෙනි කොටුවේ ඉන්නව නම් අහවල් ලග්නේට මෙහෙම බලපානවා, දෙවෙනි කොටුවේ ඉන්නව නම් මෙහෙම බලපානවා කියන පොදු වූ සාරධර්ම කිහිපයක් හැර හරියටම නස්සාස්ත්‍රය තුලින් මෙයාට මෙහෙම වෙනවාමයි කියලා කියන්න බෑ. ඒ ජෝතිෂය කියන දේ වෙනස් කරන්න පුළුවන් බුදුදහමේ ශක්තිය බලය තුළින්. හැබැයි ආත්මීය බලයක් තියෙන්න ඕනේ මේ පුද්ගලයාට. ඒ කියන්නේ ජ්‍යොතිෂ වේදිකට වඩා ඔබට පුළුවන් ඒ ගැන 100%ක්ම හරියට කියන්න. ගොඩක් දුරට කුසල් බලය තුළින් තමයි ජ්‍යොතිෂය ගොඩනැගිලා තියෙන්නේ. කුසලයේ කියන කාරණාව හේතු කොටගෙන. ජ්‍යොතිෂ වේදික කිව්වත් නෑ එහෙම වෙන්න විදියක් නෑ. එයා ඉගෙන ගත්ත විදියට මේ මම ඒක මමට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒක මීට ඇවිල්ලා කියන්නේ ඒක කෙනා දන්නේ නැහැ. මට මේ භාවනා ශක්තියට යොමු වෙන්න ඔය අනාවැකි කියපු කාලේ මම ගියා හොඳ ප්‍රභූ හාමුදුරුව කෙනෙක් ගාවට තව යාළුවෙකුත් එක්ක කේන්ද්‍රයේ අරගෙන බලන්න. ඒ බලන්න ගියාට පස්සේ දැන් හාමුදුරුව වැඩක් කර කර ඉඳලා දැන් එක දෙක කියලා ගණන් හදා. එතකොට මම ওই ජෝසිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ගණන් හදලා පොළවේ ලියලා හුටා කියලා ඔහම දෙසරයම්ම කිව්වා. ඒකල එහෙම වෙලා බලලා මගේ කේන්ද්‍රය බලලා කිව්වා මේ දැන් අවුරුදු 3කට කලින් තව මම නෝන මොනාද කරන්නේ මං කිව්වා මං සෞඛ්‍ය ශිස්ත්‍රේ රැකියාවක් කරනවා කියලා. අනේ නෝන ඔය කරගන්න රැකියාව කරගෙන ඉන්න නෝනට තව මාස 3කින් රස්සාවක් නැති වෙනවා කියලා කිව්වා. හැබැයි දැනට තාමත් මට අවුරුදු දැන් 3කටත් වඩා කාලයක් තාම රස්සාව නැති වුනේ නැහැ. මේ ඒ කියන්නේ ওই මිනිස්සු කියන ග්‍රහ බලපෑම් විවිධ දේවල් මට බලපෑවේ නැහැ මෙතුවක් කල් මගේ ජීවිතේට. මම හිතනවා මං ඉදිරි කාලයේ මට මේ රටේ ඉලක්කයක් තියෙනවා මේ රටේ ගොඩනැගීමේදී. ඒ ඉලක්කය සම්පූර්ණ වීමේ හා මං ගැන කියන්න බැරි එදා ඒ හාමුදුරුවන්ට ඒ කියන්න බැරි වුණ කාරණාව මොකද්ද කියලා මං දැන් දන්නවා. ඒ කියන්න බැරි වුණේ මගේ උප්පත්ති බලය ගැන මේ හාමුදුරුවෝ දන්නේ නැහෙනේ. එතකොට ග්‍රහය පිළිබඳ තියෙන ආකාරය නිරුද්ධව හසුරන විදිය දන්නේ නැහැ. ඒක නිසා කියන්න බෑ. يعني ඒ වගේ ග්‍රහලෝක වලින් ඇතනම් බලපෑමක් තියෙනවද? පැහැදිලිව තියෙනවා. අපි සූර්යාගෙන් ලෝකයේ ගොඩනැගිලා තියෙන කියන එක පැහැදිලි. ඒ හැම ග්‍රහලෝකයක ගත්තාම අනු ග්‍රහලෝක තියෙනවා ශීර්ෂ හිවණැලි තියෙනවා. එතකොට ඒ ග්‍රහලෝකවල තාම ජීවින් ජීවත් වෙනවා කියලා හොයාගෙන නැහනේ. එතකොට මේ ග්‍රහලෝක ගත්තාම සූර්යා ප්‍රමුඛ කරගත් ග්‍රහලෝක හතක් ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ග්‍රහලෝක වලින් එන අපල දන්නවා. ඒනවල ග්‍රහලෝකයට කියලා ජීවත් වෙන්න පුළුවන්ද කියන එක දන්නේ. මට මම භාවනා කරනවා කිව්වහම සමහර අය කිව්වා හාමුදුර කෙනෙක් හම්බ වෙලා කමටහන් ගන්න විවිධ දේවල් කිව්වා. හැබැයි එහෙම ගන්න සුසු වෙන මම කියනවා මම කමටහන් අරගෙන තියෙනවා ගොඩක් ආත්මවල මේ බුදුදහම දිනු කරන්න බුදුවරුන්ගේ. ඒකෙදි ඉස්සරහට මම කල යුත්තේ මොකද්ද? මම මොකක් සඳහාද මේ භව ගමන යන්නේ කියන කාරණාව ගැන මම අවබෝධයෙන් වැඩ කරන්නේ.
එහෙම අවබෝධයෙන් වැඩ කරනකොට අනිත් අය කියන ඒවා ගැන දුක් වෙන්න හොඳ නැහැ. ඒ අපිට වඩා අඩු ආත්ම සංඛ්‍යාවක් ඉපදිච්ච මිනිස්සු දකින්නේ ඒ අඩු කොටසනේ. දැන් කන්දක 50ක් උසට නැංගාම 50න් උඩට අනුමාන කරන්න කියන්නේ. ඉතින් සත්‍යයෙන් සත්‍යයට වෙනස් නිසා ඒ ගැන දුක් විය යුතු නැහැ.